මම නීලිකා මලවිගේ මම ජාවල්පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරියක් සහ ඩෙංගු පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂිකාවක වර්තමානයේ කටයුතු කරනවා මම ඇත්තටම අවුරුදු 6-7 කාලේ රූපවාහිනියේ තියෙන විද්‍යාත්මක වාර්තා සටහන් වලින් වරියක් විද්‍යා ටෙක් වෙන ආසාවක් ඇතිලා තිබුණේ මට ටිකක් කල යනකොට මට තේරුණා ලංකාවේ එහෙම විද්‍යාව පරිශ්‍රණය කරන්න අමාරුයි මොකද අපේ පහසුකම් නැහැ කියලා. ඒ හින්දා මම වෛද්‍යවරියක් වුණා කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි වෛද්‍ය උපාධිය ලැබුවේ. ඊට පස්සේ මට පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් ලැබුණා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ PhD එකක් කරන්න. Now, of course, women have it really hard because of the family commitments and balancing the career. But then I learned all these things from my mom, because my mom was the most efficient person I can ever think about. Your partner is very important. Their support obviously helps you how you go down your career. ඊට අමතරව ඇත්තටම දැන් මම ලංකාවට එනකොට මට අවුරුදු 10කට කලින් මට මාස 5ක බබෙක් හිටියා තව අවුරුදු 6කත් ළමයෙක් හිටියා එතකොට ඊට අමතරව විශ්වවිද්‍යාලයේ තියෙන ඔක්කොම ඉගෙනීමේ කටයුතු සහ අනිත් පැත්තත් එක්ක සෑහෙන අමාරු නා මේ ඩෙංගු පරීක්ෂණ වල යෙදෙන්න බට මට ඒක කොච්චර ආසද තියෙනවා නම් මම කොහොම හරි හිතාදාගත්තා කොහොම හරි මම මේ වැඩේ කරනවා කියලා A lot of women actually give up their careers because of family commitments, because of your kids. But if you are saying, you know, like work hard, study hard, but then give up your dreams later, they are not setting a good example for your children. Seeing මොන අභියෝගයේ තිබුණත් අභියෝග කොහොමද කියන ඒවා කොහොම හරි හිත හදා ගන්න ඕනේ ඒවා ජයගෙන ඒ තමන්ගේ ආයුතු ගමන යා යුතුයි.